Honorable Sriyani Wijewickrama. Garu Sabhapathumani, visheshayenma me avasthawa laba deema sambandhayen mama stutiwanta wenawa. Labila tiyana keti kaalaya thula visheshayenma karunu kaarana rashiyak me garu sabhawata idiripat kirimata tibena bævin. Itamath ketiyen ho katha karannata mam balaapuruththu wenawa. බොහොම කෙටි කාලයක් මට ලැබී තියෙන්නේ විශේෂයෙන්ම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මගින් අපිට පේන්න තියෙනවා මේ රටේ ඒකීයභාවයට විශාල හානියක් ඇති කරන්නට යෝජනා සකස් වෙලා තියෙන බව විශේෂයෙන්ම මිහිදී මේ යෝජනාවලිය මගින් මධ්‍යම ආණ්ඩුවට ඇති බලතල විශේෂයෙන්ම පළාත් සභා ක්‍රමයත් එක්ක සමගාමී ලයිස්තුව යම් යම් සීමාවන්ට ඉවත් කිරීමට ලක් කිරීම ඒ වගේම ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී මධ්‍යම ආණ්ඩුවට ඇති බලය සීමා කිරීම ඒ වගේම ජනාධිපතිවරයා නියෝජනය කරන නියෝජිතයා විදියට පළාත් සභාව තුල ආණ්ඩුකාරවරයාගේ බලය පළාත් මහා ඇමතිවරයාට යටත් කිරීම වැනි කාරණා විශේෂයෙන්ම මේ රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් බලපාන කාරණා වශයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමැති විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යෝජනාවලියේ ඒකීය යන වචනය සම්බන්ධ වුණත් වචනේ කියලා තිබුණත් විශේෂයෙන්ම මේ යෝජනාවලිය ක්‍රියාත්මක වෙන්නේ ඒකීය ව්‍යවස්ථාවක් විදිහට නෙමෙයි මේ කියන කාරණා ඇතුළත් කරලා ඒ ව්‍යවස්ථාව හැදුවොත් ඒ නිසා නැගෙනහිර පළාතේ ජීවත් වන නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඒ ඓතිහාසික දිගමඩුල්ල නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදියට විශේෂයෙන්ම අපිට අපේ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ වගකීම අපි ඉටු කරන්නට ඕනේ විශේෂයෙන්ම අද අපේ රටේ විවිධ මතවාද දේශපාලනය තුළ කතා කරමින් යන අවස්ථාවක් විශේෂයෙන්ම අපි 30 අවුරුදු යුද්ධයක් කරපු රටක් හැටියට ඇත්තටම මධ්‍යම ආණ්ඩුවේ බලය සීමා කිරීම මේ යෝජනාවලියට අනුව පළාත් ආයතනවලට සමාන තත්ත්වයක් තමයි ඇති කරලා තියෙන්නේ ඒක සුදුසු වන්නේ නැහැ රටේ ස්ථාවරභාවය දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්නට විශේෂයෙන්ම රටක ආගමික සංස්කෘතික දේශපාලනික සමාජීය වශයෙන් ස්ථාවරභාවයක් ඇති වෙන්නට නම් ව්‍යවස්ථාදායකයේ සතු ඒ බලය විදායකයේ සතු බලය පවතින්නට ඕනේ ඒ වගේමයි අධිකරණයේ පැත්තෙන් ගත්තත් අධිකරණයේ බලයත් ව්‍යවස්ථාදායක අධිකරණයේ පිහිටුවීම මගින් අපේ රටේ ඉතාමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙන රටක් කාටවත් කියන්න බැහැ මේ අධිකරණ පද්ධතිය හොඳ නැහැ කියලා. ඉතා ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරවරුන් සේවය කරන ඉතාමත් දක්ෂ නීතිඥවරුන් වැඩ කරන මේ රටේ මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට අමතරව මේ ව්‍යවස්ථා මේ වැඩේ කරගන්නම වෙනම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවලා ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයට මැදිහත් වෙන්නට තියෙන ඉඩකඩත් අහිමි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථා යෝජනාවලිය මගින් විදායකයේ බලය අහෝසි කිරීම ව්‍යවස්ථාදායකයේ බලය අහෝසි කිරීම ඒ වගේම අධිකරණයේ බලය හීන කිරීම කියන මේ කාරණා මේ රටේ ඒ අර බලය අල්ලගෙන ඉන්න මේ කුළුණු තුරටව බලපාන විදියට මේ රටේ ස්ථාවරත්වයට හානිදායක වෙන ආකාරයට මේ යෝජනාවලිය සකස් කරලා තියෙනවා කියන කාරණේ විශේෂයෙන්ම කියන්නට ඕනේ ඒ වගේම විශේෂයෙන් මේ தත්ත්වය ඇති වුණොත් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න අපි දන්නවා ඇත්තටම මේ බහු ජනවාර්ගිකයන් ඉන්න කලාප පළාත් දෙකක් විශේෂයෙන්ම නැගෙනහිර පළාත ගත්තාම නැගෙනහිර පළාතේ සිංහල ජනතාව ඉන්නවා මුස්ලිම් ජනතාව දෙමළ ජනතාවයි මේ තුන්ගොල්ලොම ජීවත් වෙන පළාතක් හැබැයි අද මේ ගැන සාකච්ඡා වෙන්නේ එක ජනවර්ගයක් ඉන්න පළාතක් විදිහට තමයි සාකච්ඡා වෙන්නේ. ඇයි ද්‍රෙමළ ජනතාව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මම ජන සංයුතිය ගැන කියනවනම් විශේෂයෙන්ම
අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව 43.59ක් සිංහල ජනතාව 138.73ක් දෙමළ ජනතාව 117.4ක් සහ වෙනත් සුළුසුළු ප්‍රමාණයෙන් ජනතාව ජීවත් වෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ගත්තත් එහෙමයි. මඩකලප දිස්ත්‍රික්කයේ 72%ක් දෙමළ ජනතාව ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ යෝජනාවලියේ එක ජාතියක් පදනම් කරගෙන මේ නීතිය හදනවා නම් මේ ව්‍යවස්ථාව හදන්න යනවා නම් එහෙනම් මේක එතකොට අනිත් ජන වර්ගයාට හානිදායක වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කාරණයකදීම මධ්‍යම ආණ්ඩුවට ඇත්තටම දැන් අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න ඇති නොවෙන්නේ ඇත්තටම මධ්‍යම ආණ්ඩුව වැඩිහත් වෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා මධ්‍යම ආණ්ඩුවේ බලය අපේ රටේ පාර්ලිමේන්තුවට තියෙන බලය අපි මේ විදියට අහිමි කරලා නැති කරලා වැඩක් නැති තැනක් කරලා තත්ත්වයට ගෙනාවොත් අද අපිට මේ රටේ සාමය නෙවෙයි මන් දන්නේ මේ රටේ විනාශය කරා ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ඇති වෙනවා කියන කාරණේ විශේෂයෙන් කියන්නට ඕනේ. ඒ වගේම ආගම ගැන කතා කරා ඇත්තටම හැම ආගමකම සමානව සලකන්න ඕනේ කියන සමානතාවයේ තියෙන්න ඕනේ කියන තැන ඉන්න කෙනෙක් මම. ඒ උනත් විශේෂයෙන්ම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ඒ ධර්මය මේ වෙනකොට තියෙන එකම රට මේ රට. ඒ නිසා මේ රටේ බුදුදහම ආරක්ෂා වෙනවා නම් ඒ ධර්මය ආරක්ෂා වෙනවා නම් ඒ මේ ශ්‍රී ලංකාවේ විතරයි කවදා හරි අවසානෙට හරි ඉතිරි වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුදහමට තැනක් ඒ නිසි තැන හිමි තැන ප්‍රමුඛ ස්ථානයේ දිය යුතුයි. මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සියලුම ආගම්වලට සමාන අයිතිය දීලා තියෙනවා. සියලුම ජාතීන්ට සමාන අයිතිය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අයිතිවාසිකම් නැහැයි ඓතිවාසිකම් නැහැ කියන තැන ඉඳන් වැඩ කරන එක කතා කරන එක විශේෂයෙන්ම වැරදි කාරණයක් මේ සියලු ඓතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබිලා තියෙනවා. ඒ වගේම ඇත්තටම අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේ එක එක අයට දෝෂ ආරෝපණය කරගන්නවා. අපි දෝෂ ආරෝපණය කරගන්න එක නෙමෙයි ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ තියෙන ප්‍රශ්නේ හැබැයි දෙමළ ජනතාවට මේ වෙනම රටක් හදාගන්නවත් එහෙම නැත්තම් මේ පළාත් සභාවට බලය මදි වෙච්ච නිසාවත් නෙමෙයි දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නේ. දෙමළ ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ, ඒ මිනිස්සුන්ගේ වේදනාව අපිට දැනෙනවා. අපිත් එක්ක එකට ආශ්‍රය කරන, අපිත් එක්ක එකට වැඩ කරන දෙමළ ජනතාවට අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නෙට මූලිකම ප්‍රශ්නේ දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලඥයින් ඒ මිනිසුන්ට වැඩ කරන්නේ නැති කාරණේ. ඒ මිනිසුන්ට වැඩ කරන්න ඕනි දේශපාලඥයින්. ඒ අයගේ ප්‍රශ්න විසඳන්නට ඕනි. ජාතිවාදය විතරක් දේශනා කරන්නේ නැතුව ඒ අයට ඒ අයගේ ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න අද මේ වෙනකන් දෙමළ මිනිසුන්ට තියෙන ගෙවල් ටික හදලා දෙන්න බැරි වුණා. මොන ආණ්ඩුවක් හිටියත් හොඳමයි සභාපතිතුමනි. ඒ වගේම ඒ අයට රස්සාවක් දෙන්න කෙනෙක් නැහැ. මොකද දේශපාලඥය වැඩ කරන්නේ අපේ රටේ නායකයෝ කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගිය ආණ්ඩු කාලේ අපිත් හිටියා. ඒ කාලේ දෙමළ නායකයෝ ගොඩක් එකතු කරන් වැඩ කරා. ඉතින් මේ ඇත්තට මේ ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන කණ්ඩායමක් අද TNA සංවිධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ. ඒ අය දෙමළ ජනතාවගේ දරිද්‍රතාවය දුරු කරන්නට, දුප්පත්කම නැති කරන්නට ඒ අයට තියෙනවා ගොඩක් ප්‍රශ්න. හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් විතරයි හොඳට ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දේශපාලඥයෝ එකතු වෙලා තමන්ගේ සේව තමන්ට උදව් කරන මිනිස්සුන්ට සලකනවා. එහෙම දෙයක් නෑ මේ සංවිධානයේ, මේ දේශපාලන පක්ෂවල. ඒක තමයි මේ නිවෙන්නේ නැති ගැටලුව. ඒ වගේ මේ මිනිසුන්ට තව ප්‍රශ්න තියෙනවා. LTT ත්‍රස්තවාදය නිසා කවුරු හරිද කවුරු වැරදිද කියන දෙයක් නෙමෙයි. සිංහල මිනිසුන්ට මේ ප්‍රශ්නේ තියෙනවා. මමත් අම්පාරේ මායින් ගම්මානයක ජීවත් වෙච්ච කෙනෙක්. අපේ ගමේ මිනිස්සුන්ට ත්‍රස්තවාදය නිසා ජීවිත අහිමි වෙලා, පවුල් අහිමි වෙලා තාම අපිට ගිය අඳුරක් හදලා දෙන්න බැරි වුණා. දෙමළ මිනිස්සුන්ටත් එහෙම තමයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ගේ දුකට සතුට අහිමි වෙන්න හේතුව ඇයි මේ මිනිස්සු දුක් විඳින්නේ? දැන් මේ මිනිස්සුන්ගේ නැති වෙච්ච ජීවිත අපිට දෙන්න බෑ. හැබැයි අපිට දෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒගොල්ලන්ට සතුට ඇති කරන්නට, ඒගොල්ලන්ට සහජීවනය ඇති කරන්නට වැඩ කරන්නට ඕනි කවුරුත් එකතු වෙලා.
නිසා මේ රට අස්ථාවර කරන්නේ නැතුව දැන් දීලා තියෙනවා ගොඩක් බලතල පළාත් සභාවට. අධ්‍යාපනය, සෞඛ්‍ය. ඇත්තට මම නම් හැම වෙලෙම හිතන කෙනෙක් තමයි අධ්‍යාපනයයි සෞඛ්‍යයයි මධ්‍යම ආණ්ඩුවට තියෙන්න ඕනේ කියන කාරණේ. මොකද මේ රටේ තියෙන හයිය ඒක තමයි. අධ්‍යාපනයයි සෞඛ්‍යයයි. නමුත් ඒවත් දීලා හැම දෙයක්ම දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඉඩම් ප්‍රශ්න ටික විසඳලා දෙන්න ඕන. පල්ලි පන්සල් වල ප්‍රශ්න ටික, කෝවිල් වල ප්‍රශ්න ටික මේ මිනිස්සුන්ට ආගම දහමේ දීලා ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් පරිසරය හදලා දෙන්න ඕන. ඒත් එක්කම මේ ඉඩම් ටික දෙනවා කියලා රටේ තියෙන ආරක්ෂාව සම්පූර්ණයෙන් අහිමි කරන්නත් බෑ. ඒ නිසා මේ හැම තැනකම අපි මැද තැනකට වෙන්න ඕනේ. අපි සම්බන්ධ ඇත්තනම තියෙන්නේ සංවිධානයේ ඒ නායකතුමා අපි ඇත්තට අපි ගරු කරනවා. හැබැයි එතුමා මේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන එක මේ රට එක රටක් විදිහට මේක කැබලි වෙන්නට නොදී අපි කවුරුත් ඇත්තනම අපි දෙගොල්ලෝ බොහොම එක සංස්කෘතික හොඳමයි සභාපති අපි කවුරුත් එක සංස්කෘතික බැඳීමක් එක එකට ජීවත් වෙන මිනිස්සු ඇයි වෙන් වෙන්නේ ඇයි බෙදා ගන්න බැරි ඉතින් ඒ නිසා අපිට පුළුවන් මං හැම වෙලේම මන්ත්‍රීවරයෙක් විදියට මම සටන් කරනවා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ඒ මිනිස්සුන්ට අම්පාර දිස්ත්‍රික්කයේ අසාධාරණයක් වෙනවනම් ඒ වෙනුවෙන් සටන් කරන කෙනෙක් මම ඉතින් ඒ නිසා හැම වෙලේම මේ රටේ කෑල්ල ඉල්ලන එක නෙමෙයි ඊට කලින් ඔබතුමාලා වැඩ කරලා බලන්න මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ආණ්ඩුව ගන්න පුළුවන් උදව් උපකාර ඔබතුමාලා ඉල්ලුවත් හම්බ වෙනවා ඒ නිසා ඒ විදිහට මැදිහත් වෙලා මේ රටේ ජනතාවට අනාගතයේ ශ්‍රී ලංකාවක් ඉදිරි කරන්නට ශ්‍රී ලාංකික ජාතියක් විදිහට එකට නැගිටින්නට පුළුවන් පරිසරය හදන්න සියලු දෙනා එකතු වෙන්නේ කියන ආරාධනය කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි honorable doctor sarath amudukumar